ආයුබෝවන් ස්වාධීන රෝපණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් පුවත් සිරස්තල දෙසිය 52ක් අදත් එක් වෙද්දී කොරෝනා පොකුර 26290 දක්වා ඉහළට අර්ජුන් මහේන්ද්‍රන් ගැන නීතිපතිගෙන් සිංගප්පූරු නීතිපතිට ලේඛනයක් ගුණාත්මක බවින් අඩු තේ ගැන ළඟදීම තීන්දුවක් කාලේ මත්පැන් හිස් බෝතල් තහනම වෙනුවට මිලක් දේශීය පුවත් මහබැංකු බඳුම් කරන අඩුවට අදාළව කරුණු සහිත ලේඛනයක් සිංගප්පූරු නීතිපතිවරයා වෙත ලබා දීමට නීතිපති දප්පුල දෙලිවේ රාමහතා අද කටයුතු කළා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ උදර්පණ ඉල්ලීම සම්බන්ධයෙන් සිංගප්පූරු නීතිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ ලේඛන යොමු කර ඇති බවයි රජ්‍ය අධිනීතිඥ නීතිපති සම්බන්ධීකාරක නිෂාරා ජයරත්න මෙණවිය ප්‍රකාශ කරන්නේ गरु नीतिपतिवर्या अर्जुन महेंद्रन्गे उदार्पण इल्लीम संबंधेन सिंगप्पूरु नीतिपतिवर्या समग पेवति साकच्छावलिन अनतुरुव बेंदुम्कर नडुवट अदालव यम करुणु संबंधेन पेहदिली किरीमे सटहनक अद दिन सिंगप्पूरु नीतिपतिवर्या वेत लिखितव यमु किरीमक सिदुकनु लबुवा गरु नीतिपतिवर्या वेनुवेन तवदुरटत प्रकाश कर सिटिन्ने सिंगप्पूरु रजय अर्जुन महेंद्रन्गे उदार्पण इल्लीम संबंधेन तीरणयक दनुम दी नोमति बवटत एम इल्लीम सिंगप्पूरु රජයේ විසින් සලකා බලමින් පවතින බවටත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. තවත් කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 26290ක් දක්වා ඉහළ ගියා. මෙම ආසාදිතයා රෝහල්ගත කිරීමට උත්සාහ දැරීමේදී කලහකාරී ලෙස හැසිරීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කර තිබුණා. කොරෝනා මර්ධනයට දේශීය ඖෂධ යොදා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය පී හේවාකමගේ මහතා මාධ්‍ය හමුවකට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. දේශීය වෛද්‍ය සේවාව මේ රට තුල විධිමත් පරිදි මේ කොරෝනා සම්බන්ධයෙන් විසඳුමක් ලැබුණොත් ඇත්තටම බටහිර ඖෂධ අධිකාරියන්ට ලොකු බලපෑමක් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. වසරකට වැඩි කාලයක් අපි හඬ නගනවා අපේ රෝහල් පද්ධතිය තුල අපේ දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට රාජ්‍ය සේවයේ තුල ඉන්න ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ සඳහා විධිමත් ප්‍රවේශයක් ලබා දෙන්න මේ කොරෝනා රෝගීන් ප්‍රතිකාර දෙන්න. අපේ ඖෂධ දීප බොහෝ පිරිසක් ඇත්තටම ගත්තයින් පස්සේ නැවත වතාවක් පොසිටිව් වුණේ නැහැ PCR. ඕනෑම ඖෂධයක් ජනතාවට ලබා දෙනවා නම් එය සහතික කරනකොට එය යම්කිසි විදියකින් විද්‍යාත්මක ක්‍රමවේදයකින් තහවුරු කරන්න ඕන. ඒ ඖෂධය ලබා දීමෙන් යම්කිසි විදියකින් අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවය. ඒ බලාපොරොත්තු වෙද්දී සිද්ධ වෙනකොට අපිට අනවශ්‍ය විදියේ අතුරු ආබාධයක් අතුරු ප්‍රතිඵලයක් එන්නේ නැහැ කියලා.
ප්‍රකාශිත දේශීය ඖෂධය ඒ ආකාරයෙන් කොවිඩ් 19 සඳහා සුදුසුද නැද්ද පිළිබඳ විද්වත් කමිටු හරහා පරීක්ෂා කිරීමටත් අනෙක් පැත්තෙන් අපේ රටේ වෛද්‍ය පීඨවල සිටින වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නිසි ක්‍රමවේදයකට මේ පර්යේෂණය පවත්වලා මේ පිළිබඳව තීරණයක් ගැනීමටත් තීරණය වුණා. ඒ අනුව ඒ කමිටුව විසින් යම් කිසි විදියක පර්යේෂණයක් සිදු කිරීම තුළින් ඒ පිළිබඳව තීරණයක් ගනීවි. මේව සාර්ථකද නැද්ද කියන එක විද්‍යානුකූල පරීක්ෂා කරලා බලන්න ඕනේ. හරි ප්‍රෝටෝකෝල් එකක් හරි විද්‍යානුකූල ක්‍රමවේදයකට බේත පරීක්ෂා කරලා බැලීම වැදගත් වෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් తాවකාලිකව අතීතවා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ මහජන ආලින්දය අමුත්තන් සඳහා යලි විවෘත කිරීමට කටයුතු කෙරුණා. එමෙන්ම මෙරටට පැමිණෙන ගුවන්මගීන්ට තීරුබදු රහිත සාප්පු සංකිරුණෙන් බාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි ගුවන්තොටුපල නිලධාරීන් පවසන්නේ. කොරෝනා පරතුම උපදෙස් පිළිපදිමු ජීවිතයේ සුරකිම වෙන තේමාවෙන් ක්‍රියාත්මක ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් බස්නාහිර පළාත තුල ආරම්භ කෙරුණා. ඒ යුනිලීව සමාගමේ ලයිෆ් බොයි වෙළඳ නාමය හා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඒකාබද්ධවයි. එම වැඩසටහන ලබන 15 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන්නේ පළාතේ පොලිස් වසම් 108ක් ආවරණය වන පරිදි. වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාව විසින් අනුගමනය කළ යුතු අත්‍යවශ්‍යම පුරුදු ඇතුළත් අත්පත්‍රිකාවක් ලක්ෂ 3ක් බස්සාරය පළාත තුළ බෙදා දීම අද දවසේදී ආරම්භ වුණා. මේ සඳහා යුනිලීවර් සමාගම විසින් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. එයාගේ ජංගම රථ 3ක් අද දින සිට දිගටම බස්සාරය පළාත තුළ සංචාරය කරමින් ප්‍රජා පොලිස් ඒක සමග සහසම්බන්ධ වෙමින් මේ අත්පත්‍රිකා ලක්ෂ 3ක් මහජනතාව අතර බෙදා දෙනවා. ඒ අනුව කොවිඩ් රෝගයට බියවීමකින් තොරව මේ නිසි මාර්ගෝපදේශකයන් නැත්නම් උපදෙස් පිළිපැදීම තුළින් මේ පරාජය කරමින් අපගේ දෛනික ජන ජීවිත ආරම්භ කිරීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම තමයි මෙතින් බලාපොරොත්තු වෙන්නේ. අමාත්‍යංශ 6ක වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි. කර්මාන්ත බතික් අත්‍යන්ත රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන මැණිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත දේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවාදන රාජ්‍ය අමාත්‍යංශය මෙන්ම වෙළඳ සහ සමුපකාර සේවා අලිවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයන අමාත්‍යංශවල වැශේෂ පිළිබඳ විවාදය අද පැවතුණා. ඊට එක් මින්මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා. දැන් මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට මුදල් ඇමතිවරයා කියනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ පනත සංශෝධනය කරනවා කියනවා. අයවැය විවාද පැවැත්වෙනකොට ජනාධිපතිවරගේ ලේකම් පීබි ජයසුන්දර භාණ්ඩාගාරකට භාණ්ඩාගාර ලේකම්ට ලියුමක් කරනවා මහජන උපයෝගිතා කොමිෂන් අහෝසි කරනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන පනතක්. ඒ නිසා තමයි විවිධ අයතා ගනුදෙනු සිද්ධ වුණත් පාරිභෝගික ජනතාවට අසාධාරණයක් වෙන පරිදි බරක් පැටවෙන පරිදි විදුලි බිල වැඩි කරන්න ඉඩ නොදුන්නේ. මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුවට වීත් නැ ආණ්ඩුවට හාලුත් නැ ආණ්ඩුවට සල්ලිත් නැ ඒකයි ඇත්තටම වෙලා තියෙන්නේ. මේ ගැසට් ගහලා හාල් මිල පාලනය කරන්න බෑ. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු හරිය නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. පහුගිය අවුරුදු 5 සතොසේ පාඩුව විතරක් බිලියන 9කට වැඩි. සතොසට ගෙනාවා ජෙනරේටර් 400ක් KV 15 ජෙනරේටරේ KV 20 ලේබලේ ගහලා ලක්ෂ 12000ක දූෂණයක් වුණා සතොසේ. දැන් හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දෙන් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් කියලා. මම දැක්කර බදුල දිස්ත්‍රික්කේ මන්ත්‍රී කෙනෙක් හරි කියලා ගහගෙන ගියේ කහලේ. ආන් කොච්චර හරිද කියනවනම් බදුල දිස්ත්‍රික්කේ ඡන්දෙන්නේවත් නැහැ. කයිය කෙරුවව වෙනම කතන්දරයක්. තමුන්නාන්සලාගේ රජේ යටතේ වඩාම ප්‍රබල අමාත්‍යවරයා තමයි ඉෂාක් බදුද්දීන් අමාත්‍යවරයා. එතුමාට අන්තවාදයේ වෙනත් කප්පන් දීම් වශයෙන් ආයතන 42ක් සමග කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය දීලා තිබුණා. ඒ කාලය තුලදී ලංකා ඉතිහාසයේ කිසිම දිනක කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශයක නොවුන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ කතාන්දරයේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලවත් හොයාගන්න බැරි තරම් දරුණුය කියන එක මම මේ ගරු සභාවට ප්‍රථමයෙන් වාර්තා කරන්න ඕනේ. මේ අතර යහපාන රජයේ සමයේදී කුණෑකල දිස්ත්‍රික්කයේ ඉදිකිරීම ආරම්භ කළ තාක්ෂණ විද්‍යාපීඨයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සමම්ප්‍රිය හේනත් මහතා කරුණු විමසීමක් කළා. කුලයාපිටියේ මැතිවරණ කොට්ටාසයේ පීටි ජාතික පස්සම්පත් මණ්ඩලයට අයත් නාරංගල වතුහැට අයත් ඉදමක පසුවේ රජයේ මුල්ගල තබා තිබුණද එහි ඉදිකිරීම කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැත. ජනතාව අතර වැරදි මතයක් යනවා. කරු ඇමතුමේ අපි මේ අපේ ආණ්ඩුව විසින් මේක ආරම්භ කරන්නේ නැහැ කියන කාරණේ සම. පහුගිය රජයේ අධ්‍යාපන ඇමතුමට අකිලිරත් කාර්යවසම් මහත්තයාගේ ආසනය තමයි කුලියාපිටිය ආසන. දැන් මේක අක්කර 12ක පමණ ඉඩමක්.
එතකොට මේකේ තිබිච්ච ශාස්ත්‍රීය පොල් ගස් මේ අකිල දාත්කාරිය සම්මහත්තයි චග්ගෝලේ තමයි මේවා කපාගෙන ගියේ නෑ ගරු මන්ත්‍රීතුමා එහෙම අක්‍රමිකතා සිදු වෙගෙන යනවා නම් ඒවා ගැන සොයා බලලා ඒවා නිවැරදි කිරීමට අපි සූදානම් ඉතින් ප්‍රධාන තීරණය වන්නේ මේ තාක්ෂණ පීඨය කොහෙද කියලා හදන්නේ ඉතින් ඒක රටට හොඳ විදියට නේ කරන්න ඕනේ ඉතින් එකම පීඨය නිසා කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයක එක පීඨුවීම වඩා සුදුසුයි කියන එක තමයි අපේ හැඟීම මිලිලීටර් 180 කුඩා මත්පැන් බෝතල් තහනම වෙනුවට ඒ සඳහා මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා පරිසර අමාත්‍යාංශුව නිලධාරීන් සුරාබතු නිලධාරීන් සහ මත්පැන් නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා අවුරුද්දකට කාලේ බෝතල් විතරක් මිලියන 120ක් අරක්කු තැබෑරුම් වලින් පාරිභෝගික මිලදී ගන්න මේ ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් අපි දන්නවා පරිසරයට තමයි එකතු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ පරිසරයට මේ කාලේ බෝතල් එකතු වීම නිසා වෙන හානිය අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් විදියට අපි නියෝගයක් ලබා දුන්නා අනිවාර්යයෙන්ම මීට පසුව මේ විකුණන බෝතල් එකතු කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා ඒ වගේම මේකට සැලකිය යුතු මුදලක් තැන්පත් වශයෙන් අරගෙන තමයි මීට පස්සේ බෝතලයක් විකුණන්න වෙන්නේ එතකොට මේ බෝතලේ ආපහු ගෙන දුන්නම ඒ මුදල අපහු පාරිභෝගිකයට ලැබෙන ආකාර කොමුණා 2021 වර්ෂය ඇතුළත මේ වැඩසටහන් සියල්ල නිම වෙන මොකද මේකට අවශ්‍ය ගැසට් සහ නිවේදන නිකුත් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා අපි මේ ක්‍රමවේදය හදලා දෙනවා ඒ ක්‍රියාත්මක නොකර කොච්චර බලවත් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ අපි ඒ තහනම් කිරීම කරනවා LTTEට යලි නැගිටීමට ආරක්ෂක අංශ ඉඩ ලබා දෙන්නේ නැති බවට සහතික විය තැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා කෑගල්ල වැවල දිනිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ බැහැදකීමට පැමිණි අවස්ථාවේ රුවන් විජේවර්ධන මහතා මේ බව කියා සිටියා. අන්තවාදී අදහස් තියෙන කොටස් ඉන්නවා මේ රට තුල. LTTE සංවිධානය නැගිටවන්නට මං හිතන්නේ කරන්න පුළුවන් වෙයි කියලා. ත්‍රිවිධ හමුදාවේ එවැගේම පොලිසිය වැයම නිසා LTTE එක අපි ඒ අවස්ථාවේදී මේ යුද්ධ ජයග්‍රහණය කළා LTTE එක පරද්දුවා. ඒ වගේ සංවිධානයක් ආපහු නැගිටවන්න මං හිතන්නේ අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් විවිධ අය විවිධ අදහස් තියෙනවා අන්තවාදී අදහස් තියෙනවා. ඉතින් මේ අය කෙන සෝදිසියෙන් ඉන්නට අවශ්‍යයි අපි. මෙතෙක් නියෝජිතයෙකු පත් කර නැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසනයේ පිළිබඳවද ඒ මහතා මිහිදී අදහස් පළ කළා. මහින්දනායකතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක කොහොමද දැන් තව පාර්ලිමේන්තු සැසිවාරය මං හිතන්නේ තව දවස් කීපකින් නිමා වෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ අපි හරි පුද්ගලෙක් යවනවා පාර්ලිමේන්තුවට. ඒක නෙවෙයි ඔබතුමා කියනවද? ඒක ඉතින් පක්ෂයෙන් තීරණයක් ගන්න වෙනවා. ගුණාත්මක බවින් අඩු තේ සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නවක තේ පරිපූරක හා ව්‍යාප්ති නිලධාරීන් 18 දෙනෙකුට පත්වීම ප්‍රදානය අතුරුගිරිය ජාතික වැවිලි කර්මාන්ත ආයතනයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය අමාත්‍ය කනක හේරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර රජයට අයත් කළුබෝ විටියන තේ කර්මාන්ත ශාලා සමාගමේ අලවිසලක් තලවතුගොඩදී විවෘත කිරීමද මීට සමගාමීව සිදු වුණා. රජයට අයත් මේ කළුබෝ විටියන තේ සමාගමේ ලංකාවේ ජනතාව අතර ජනප්‍රිය කරවීම සහ ලංකාවේ ජනතාවටත් ගුණාත්මක භාවයෙන් ඉහළ තේ කෝප්ප එක රසවින්දීමේ අවස්ථාව වඩාත් ලබා දීමේ අරමුණෙන් අපි කටයුතු කරන්නේ ඒ වෙනුවෙන් මෙම කර්මාන්ත ශාලාවේ නිපදවන උසස් තත්ත්වයේ තේ ජනතාවට ලබා දෙනවා වගේම ගුණාත්මක භාවයෙන් අඩු තේ ක්‍රමානුකූලව රටේ භාවිතයෙන් සහ සමස්ත කර්මාන්තයෙන් ඉවත් කිරීමේ වැඩසටහනකත් අපි මේ දවස්වල නියැලලා ඉන්නවා. අපි මූලික ඉලක්ක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අද මේ රටේ තේවල නිෂ්පාදනය වැඩි කිරීම. ඒ වගේම නිෂ්පාදනය කරන තේ ප්‍රමිතිය ඉතාමත් ඉහළ ප්‍රමිතියක් ඇති තේ බවට පත් කිරීම ලබා ගන්න නිෂ්පාදනය වැඩි කරනවා වගේම අනිත් පැත්තෙන් අපි අපේ ආදායම වැඩි කරගත යුතුයි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අමාත්‍ය අලි සබ්රි මහතා හමු වුණා. දෙරටටම අදාළ වන කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. බන්ධනාගාරවල තදබදයක් ඇතිවීමට බලපෑ හේතු මෙන්ම ඒ සඳහා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. නව ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බව අලි සබ්රි මහතා මෙහිදී පැවසුවා. මේ අතර ශ්‍රී ලංකාවේ අෆ්ගනිස්තාන තානාපති මොහමඩ් අශ්රෆ් මහතා නැගෙනහිර පළාත ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය හමු වුණා. අෆ්ගනිස්තානයේ යුද ගැටුම් මෙන්ම ඒ අවසන් කිරීමට ශ්‍රී ලංකාවෙන් ගත හැකි සහාය පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරුණා. එමෙන්ම අෆ්ගනිස්තානයේ කෘෂි ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට ගත හැකි අත්දැකීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළා.
වරාය අධිකාරියේ මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනය පුහුණුව ලැබූ අභ්‍යාසලාභීන් 130 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය රෝහිත අභිගුණවර්ධන නාමා රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය රජය සමයේ නුසුදුසු පුද්ගලයන් වරායට බඳවා ගැනීමෙන් සිදු කර ඇති හානිය පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා. හම්බන්තොට වරාය විකිණීමෙන් පසුගිය රජය මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට අසාධාරණයක් සිදු කළ බවයි උත්සවය ඇමතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයාරත්නායක මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. නාමල් අමාත්‍යතුමා කිව්වා වගේ අපට ඕන කරලා තිබුණේ ඔබේ හැකියාවට රැකියාවක් තිය. මගේ අතට ලැබුණා දැන් කොළයක් මම නාමල් ලැබතුමාට පෙන්නවා 353 දෙනෙක්. යහපාලන ආණ්ඩුව සාමාන්‍ය පෙළ විශේෂවත් නැති යම් කෙනෙකුව බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් තොරව මේ ආයතනය බඳවගෙන. අපිට ලේසි වුණේ නැහැ ඔබව නැවත මේ බඳවා ගැනීමේ ක්‍රමවේදයට ගේන්න. මේ ආයතනයට ඔබ නිසි වගකීම් ඉටු කරන්න. එසම මම විශ්වාස කරනවා මේ සියලුම දෙනා ඊට හොඳින් තමන්ගේ යුතුයකම සහ වගකීම හරියට ඉටු කරන හොඳ සේවක පිරිසක් බවට පත් වෙනවා. එදා අපේ ඉලක්කය තිබ්බේ පුහුණු ශ්‍රමිකයෝ බවට ඔබ පත් කරන්න. ඒ නිසා තමයි පුහුණු වීමට අරගෙන පුහුණු වීමකට පසුව වෘත්තීයමය වශයෙන් නිපුණතාවක් ඇති පුද්ගලයෙක් විදියට වරායට සහ වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඔබේ සේවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරේ. පහුගිය ආණ්ඩුව එසියල්ලම රාජපක්ෂවාදීකරණය කරන්න උත්සාහ කරලා විශාල සේවක පිරිසක් කිසිම සාධාරණ හේතුවක් නැතුව වරායන් එළියට දාලා දැම්මා. ගොඩබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක අද නැවත වතාවක් ඔබට ඔබේ නිසි වටිනාකම ලබා දෙන්න අපට හැකියාව ලැබුණා. ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා. වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය වැඩි වෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වාදෙනවා. පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 150,049 දෙනෙකු සොයාගත්තා. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී පමණක් රෝගීන් 11,608 දෙනෙකු සොයාගෙන තිබෙනවා. දෙසැම්බර් හා ජනවාරි යන මාසවලදී සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. මේ පිළිබඳ සැලකිලිමත් වී ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳ ජනතාව දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු වෙනවා. දැසිස්ස ගත වූ මාසේ 11 තුල දිවිනපුරා රෝගීන් 30,000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ රෝගීන් අතරින් 35 දෙනෙක් පමණ මියගොස් තියෙනවා. පසුගිය වාර්ෂයේ රෝගීන් 100,000ක් පමණ වාර්තා වුණා. මරණ 157ක් වාර්තා වුණා. ඒක සාපේක්ෂව මේ වාර්ෂයේ ඊට අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන කෙසේ වෙතත් පවර්ණා වර්ෂාවත් සමග ඉදිරි කාලයේ ඩෙංගු වැඩිවීමේ අවධානමක් තිබෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි ජලයේ ස්ථාන මදුරුවන් බෝවිය හැකි බැවින් ස්ථාන පිරිසිදු කරන්න මෙහෙම සිදු කළොතින් ඉදිරියේදී ඩෙංගු වැඩිවීම වළක්වා ගන්න හැකි වේ. ඉදිකිරීම සඳහා අවශ්‍ය ගල්වැලි සපයා ගැනීමේ ගැටලුව විසඳීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පරිසර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක්වමින් ජාසිංහ මහතා මේ බව කියා සිටියා. වයඹ පළාතේ පොල්ලිඩම් හරහා වෙලි ලබා ගන්නා මහා පරිමාණයේ ව්‍යාපාරයක් පිළිබඳ රාජ්‍ය මාතේ ඩී.බී. හේරත් මහතා මෙහිදී හෙළි කළා. මෙම ක්‍රියාවලිය සඳහා බලපත්‍ර ලබා දීම වහාම අත්හිට වීමට නියෝග කෙරුණා. ගල්වැලි සපයා ගැනීමේ ගැටලුව විසඳීම සඳහා පත්කල ජනාධිපති කාර්යසාධක බලකායේ වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. එම වාර්තාව අනුව ක්‍රියාත්මක වීමේ නිදිකිරීම් අමුද්‍රව්‍ය ශේෂ්ත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු වනු ඇතැයි ජාසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. තවත් කොරෝනා ආසාදිතයන් 265 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍යංශ මිට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 26,555ක්. ගින් ස්වාධින රූපාණී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.